වැගනාර් ලංකාවේ ඉතා ජනප්‍රිය වාහනය. හයිබ්‍රිඩ් මඩලගත් එක්ක දැනට ලංකාවේ ගන්න පුළුවන් මිල අඩුම හයිබ්‍රිඩ් වාහන අතරින් එකක්. ඉන්දියන් මඩල් එක, ජපෑන් හයිබ්‍රිඩ් වර්ග, ඒවල තාක්ෂණය, ලැබෙන ඔප්ෂන්ස්, නඩත්තුව, ඉන්ධන කාර්යක්ෂමතාවය, මගීන්ගේ ආරක්ෂාව ආදී බොහෝ දේවල් ගැන අද අපි කතා කරමු. වැගන්නාරක අයත් වෙන්නේ ජපානයේ කේකාර් කියන ප්‍රමාණයෙන් කුඩා වගේම අඩු ඉන්ධන පරිභෝජනයක් තියෙන වාහන කැටගරියකට. මේ කුඩා වාහනේ ඇතුළත උපරිම ඉඩක් ලබා ගන්න වාහනේ උස වැඩි කළා. ඒ කියන්නේ ටෝල් බොයි ටයිප් ඩිසයින් එකක් එක්ක ඉතා කුඩා මුනට් එකකින් යුක්තව ඇතුළත කැබින් ස්පේස් එක උපරිම කළා තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ලංකාවේ මෑත කාලයේ පාරේ තියෙන වැගන්නාර් ගත්තොත් ප්‍රධාන වශයෙන් ජපානයේ නිෂ්පාදනය කරපු මිල්ඩ් හයිබ්‍රිඩ් ටෙක්නොලොජි එකේ තියෙන වැගන්නාර් සහ ඉන්දියාවේ නිෂ්පාදනය කරපු හයිබ්‍රිඩ් නොවන වැගන්නාර් කියලා ಜಾති දෙකකට වෙන් කරගන්න පුළුවන්. ජපාන් වැගන්නාර් වල ප්‍රධාන වශයෙන් සාමාන්‍ය හයිබ්‍රිඩ් වැගන්නාර් සහ වැගන්නාර් ස්ට්‍රිංග්‍රේ කියලා වර්ග දෙකක් දකින්න ලැබෙනවා. මේ සාමාන්‍ය හයිබ්‍රිඩ් වැගන්නාර් එකෙත් FZ, FX, FA කියලා ග්‍රේඩ්ස් තුනක් තියෙනවා. ලංකාවේ බොහොමයක් දකින්න ලැබෙන්නේ FZ කියන හයි ග්‍රේඩ් මොඩල් එක. වැගන්නාර් ස්ට්‍රිංග්‍රේ එකේම සබ් මොඩල් එකක් විදියට J style කියලා මොඩල් එකකුත් ලංකාවට ආවා. වාහනේ ඉදිරිපත් ස්වරූපය බැලුවොත් FZ මොඩල් එක මේට ඉස්සෙල්ලා ජෙනරේෂන් වල වැගන්නා ඩිසයින් එකේම වැඩි දියුණු කිරීමක් විදිහට දකින්න පුළුවන්. නමුත් Stingray සහ J Style මොඩල් දෙකටම අලුත් ඩිසයින් එකකට LED ලිට් ග්‍රිල් එකක්, ප්‍රොජෙක්ටර් හෙඩ් ලෑම්ප්ස්, ෆොග් ලයිට්ස්, අලුත් ෆ්‍රන්ට් බම්පර් ඩිසයින් එකක් ඇතුළුව අලුත්ම ඇග්‍රෙසිව් වගේම තරමක ස්පෝර්ටි ලුක් එකක් ලබා දීලා තියෙනවා. Stingray එකේ හයර් ග්‍රේඩ් මොඩල් වලත් J Style මොඩල් එකෙත් ෆ්‍රන්ට් බම්පර් එකේ LED ඩේ ටයිම් රනින් ලයිට් ස්ට්‍රිප් එකක් ලැබෙනවා. නමුත් වාහනේ පිටිපස්ස ගත්තොත් මොඩල් තුනේම එකම ඩිසයින් එකක් දකින්න ලැබෙන්නේ. ට්‍රාන්ස්පරන්ට් LED ටේල් ලෑම්ප්ස්, හයි මවුන්ට් ස්ටොප් ලයිට්, ස්පොයිලර්, රියර් වයිපර් වගේ ෆීචර්ස් මේ මොඩල් තුනටම ලැබෙනවා. FZ සහ Stingray මොඩල් වලට සාමාන්‍යයෙන් ලැබෙන්නේ අඟල් 14 ඇලෝ වීල්. Stingray හයි ග්‍රේඩ් මොඩල් වලත් J-Style මොඩල් එකෙත් අඟල් 15 ඇලෝ වීල් දකින්න පුළුවන්. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක එහෙම නැත්නම් පොළොව මට්ටමේ ඉඳන් අවම උස මිලිමීටර් 150ක් වගේ වෙනවා. එතරම්ම උස වාහනයක් නෙමෙයි. සයිඩ් ප්‍රොෆයිල් එකෙන් බැලුවොත් ඔක්කොම මොඩල්ස් එකම විදියයි. නමුත් J Style මොඩල් එකේ විතරක් gold color door handles, gold color side mirrors වගේ දේවල් එක්ක J Style කියලා බැජ් එකකුත් සයිඩ් පැනල් එකේ දකින්න පුළුවන්. අපි මෙච්චර වෙලා කතා කරේ ජපාන් හයිබ්‍රිඩ් වැගන්නාර් මොඩල්ස් ගැන. දැන් අපි ඉන්දියන් වැගන්නාර් එකක් වෙත යමු. අපි ඉස්සෙල්ලා කතා කරපු ජපාන් වැගන්නාර් Stingray මොඩල් එක මූලික කරගෙන ඉන්දියාවෙත් Stingray මොඩල් එකක් නිර්මාණය වුණා. මේකෙත් ප්‍රොජෙක්ටර් හෙඩ් ලෑම්ප්ස් වගේ ෆීචර්ස් තියෙනවා. නමුත් බොහෝ දුරට අඩු වේදම් බජට් මොඩල් එකක් විදියට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මීට අමතරව කලක ඉඳන් නිපදවුණු සාමාන්‍ය ඉන්දියන් වැගන්නාර් මොඩල් එකකුත් ලංකාවේ මාකට් එකේ දකින්න පුළුවන්. මේ සාමාන්‍ය ඉන්දියන් වැගන්නාර් මොඩල් එකෙත් Stingray මොඩල් එකෙත් පිටත ලුක් එක විතරයි වෙනසකට තියෙන්නේ. එන්ජින් එක, බොඩි එක, වාහනේ ඇතුළත ඩිසයින් එක වගේ හැම දෙයක්ම බොහෝ දුරට එක හා සමානයි. ලංකාවේ ජපාන් වැගන්නාර් ගොඩක් ප්‍රසිද්ධ වුණ නිසාත් මේ ඉන්දියන් Stingray මොඩල් එකට ඉතා ආසන්න මුදලකට ජපාන් වැගන්නාර් එකක් ගන්න පුළුවන් වුණ නිසාත් මේ ඉන්දියන් Stingray මොඩල් එක ලංකාවේ දකින්න ලැබෙන්නේ ඉතා අඩුයි. නමුත් කලකින්දන් දකින්න ලැබෙන මේ සාමාන්‍ය වැගන්නාර් මොඩල් එක ඊට ගොඩක් වැඩියෙන් ලංකාවේ පාරවල් වල දකින්න පුළුවන්. වැගන්නාර් වලට ආවේණික වූ බොක්ස් ටයිප් ටෝල් බොයි ඩිසයින් එකක් එක්ක සාම්ප්‍රදායික වැගන්නාර් ස්ටයිල් එකම වැඩි දියුණු කරපු ඩිසයින් එකක් අපිට මේකේ දකින්න ලැබෙනවා. නිල් පාට ඉන්සර්ට් එකක් තියෙන හෙඩ් ලෑම්ප්ස්, ෆොග් ලයිට්ස්, ක්‍රෝම් ඉන්සර්ට් තියෙන බ්ලැක් ග්‍රිල් එක මේ වාහනයට හොඳ ප්‍රසන්ට් ලුක් එකක් එකතු කරනවා. රිය වයිපර් එකක්, රූෆ් රේල්ස්, හයි මවුන්ට් ස්ටොප් ලයිට් එකක් එක්ක රිය ෆොග් ලයිට් එකකුත් මේ වාහනයට ලැබෙනවා.
ජපන් එක වගේම මේකෙ ත්‍රිම් සයිස් එක අඟල් 14. නමුත් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මිලිමීටර 165ක් වෙනවා. ජපාන් එකට වඩා මිලිමීටර 15ක් පමණ උසයි. මේ නිසා තරමක් රළු දුෂ්කර මාර්ගවල වුණත් යටවදින්නේ නැතුව මේ වාහනයට ගමන් කරන්න පුළුවන්. අපි එහෙනම් නැවතත් ජපාන් වාහනය වෙත යමුෙමු. අපි ඉන්ටීරිය එක බැලුවොත් ජපාන් හයිබ්‍රිඩ් වැගන්ආර් මොඩල් හැම එකම වගේ ඉන්ටීරිය ඩිසයින් එක සහ ෆීචර්ස් බොහෝ දුරට එක හා සමානයි. සුළු වෙනස්කම් කිහිපයක් තියෙනවා. අපි ඒවා අවසානයේට කතා කරමු. පොදුවේ ජපාන් වැගන්ආර් එකේ ඉන්ටීරිය එක බැලුවොත් ප්ලාස්ටික් වලින් හදලා තිබුණත් හොඳ ප්‍රසන්න පෙනුමක් තියෙනවා. වැගන්ආර් වල මේ බොක්ස් ටයිප් උස ඩිසයින් එක නිසා වාහනේ පොඩි වුණත් හතර දෙනෙක් වගේ ඉන්න පවුලකට ඒගොල්ලන්ගේ අවශ්‍ය බඩු බාහිර දියත් එක්ක දුර ගමනක් යන්න වුණත් ඇති තරම් ඉඩපහසුකම් තියෙනවා. ඒ වගේම ඉදිරිපසත් පිටුපසත් කප් හෝල්ඩර්ස්, බොටල් හෝල්ඩර්ස් ගොඩක් දකින්න පුළුවන්. ඉදිරිපස ග්ලව් බොක්ස් එකත් එක්ක තවත් කම්පාර්ට්මන්ට් බොක්සස් කිහිපයක්ම ඩෑෂ්බෝඩ් එක පුරාම විහිදලා තියෙනවා. ඉස්සරහා බෑග් එල්ලන්න පුළුවන් ෂොපින් හුක් එකක් තියෙනවා. ඊට අමතරව ඩෝ පොකට්ස්, සීට් බෑග් පොකට්ස් වගේ තැන්වලත් තව බඩු දාන්න පුළුවන්. මේ වාහනයට රිමෝට් කී එකක් එක්ක කී එක සාක්කුවේ දාගෙන බටන් එකෙන් දොරවල් අන්ලොක් කරන්න පුළුවන් කීලස් එන්ට්‍රි සිස්ටම් එකකුත් ලැබෙනවා. වාහනයේ දොරවල් ගොඩක් පුළුල්ව විවෘත වෙනවා. ඒ වගේම සීට් වාහනේ පොළවෙන් තරමක් උස්සල සවි කරලා තියෙන්නේ. ඒ නිසා පහසුවෙන් නගින්න බහින්න පුළුවන්. ඒ වගේම ඉඳගෙන යනකොටත් කාර් සීට් එක යනවා වගේ නැතුව පොළවෙන් තරමක් උස්සව සාමාන්‍ය පුටුවක පහසුවෙන් ඉඳගෙන යනවා වගේ හැඟීමක් එනවා. ඉස්සරහා සීට් මේ වගේ උස්සල සවි කරලා තියෙන නිසා පිටිපස්සේ සීට් වල යන අයටත් පහසුවෙන් ඒවා යටට කකුල් දාගෙන යන්නත් පුළුවන්. ඉදිරිපස සීට් සැප පහසුයි. ඒ වගේම neck impact protection එකකුත් තියෙනවා. සාමාන්‍ය වාහනයක වගේ සීට් දෙක වෙන් වෙලා නැතුව තනි සීට් එකක් වගේ එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා කුඩා වාහනය වුණත් ඉදිරිපස සීට් එකේ ලොකු ඉඩකඩක් තියෙනවා. සීට් දෙකටම අවශ්‍ය නම් පහත් කරන්න පුළුවන් තනි ආම්රෙස්ට් එකක් තියෙන්නේ. ආම්රෙස්ට් එකෙත් තව කම්පාර්ට්මන්ට් බොක්ස් එකක් තියෙනවා. ඒ වගේම ගිය සිලෙක්ටර් එකත් ඩෑෂ්බෝඩ් එකෙම සවි කරලා තියෙනවා. මේ ඩිසයින් එක නිසා පිටිපස්සේ වගේම ඉදිරිපසත් එක පැත්තේ දොරකින් ඇතුල් වෙලා අනික් පැත්තේ දොරින් බැහැල යන්න පුළුවන්. සීට් පෙලි දෙකේම බොහෝ දුරට ෆ්ලැට් ෆ්ලෝ එකක් තියෙන්නේ. මේ නිසා ඇතුළත ඉඩකඩත් මගින්ගේ පහසුවත් ඉතා ඉහළයි. තවත් විශේෂත්වයක් වන්නේ මේ වාහනේ ඉදිරිපස් සීට් වගේම පිටිපස් සීට්ස් උත් වෙන වෙනම රේල්ස් උඩ ඉස්සරහට පස්සට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. හැම සීට් එකක්ම රික්ලයින් කරන්නත් පුළුවන්. වෙන වෙනම ඉස්සරහට ෆෝල් කරලා ලොකු ඉඩක් තියෙන ෆ්ලැට් බූට් ස්පේස් එකක් හදාගන්නත් පුළුවන්. ඉස්සරහා පැසෙන්ජර් සීට් එක ඉස්සුවහම සැඟවුණු බාස්කට් එකක් තියෙනවා. මේක සාමාන්‍ය කෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා ගමන ඇතුළත වටිනා දෙයක් ගබඩා කරලා තියන්න මේක හොඳ තැනක්. එහෙම නැතිනම් පිටතින් බඩු රැගෙන එන්න හැන්ඩල් එකක් තියෙන ශක්තිමත් බාස්කට් එකක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ වාහනේ ඉලෙක්ට්‍රික් පවර් ස්ටීරින් සිස්ටම් එකක් තියෙන්නේ. ටිල්ට් කරන්න, ඇඩ්ජස්ට් කරන්න පුළුවන් මල්ටි ෆන්ක්ෂන් ස්ටීරින් වීල් එකක් මේ වාහනෙට ලැබෙනවා. අලුත් හයර් ග්‍රේඩ් මොඩල්ස් වල මේ දකින ඔඩියෝ කන්ට්‍රෝල්ස් වලට අමතරව ක්‍රූස් කන්ට්‍රෝල් වගේ පහසුකම්ත් ලැබිලා තියෙනවා. CVT ට්‍රාන්ස්මිෂන් එකක් මේ වාහනේට තියෙන්නේ. සමහර අලුත් මොඩල්ස් වල පෙඩල් ෂිෆ්ටර්ස් එක්ක 7 ස්පීඩ් මැනුවල් ෂිෆ්ටින් පහසුකමක් ලැබෙනවා. මීට අමතරව S ස්පෝර්ට් මෝඩ් ස්විච් එකක් තියෙනවා. මේ මගින් එන්ජින් ස්පීඩ් එක වැඩි කරලා ඇක්සලරේට් කරන්න පහසුවක් එක්කම කඳු බහිනකොට එන්ජින් බ්‍රේකින් පහසුකම ලබා දෙනවා. ලංකාවේ මේ වාහනේ ප්‍රසිද්ධ වෙන්න ප්‍රධානම හේතුවක් උනේ මේක මාකට් එකේ අඩුම මිලට ගන්න පුළුවන් හයිබ්‍රිඩ් වාහනය වීම. හරියටම කිව්වොත් මේක මිල්ඩ් හයිබ්‍රිඩ් කියන ගණයට අයත් වාහනයක්. මේ වගේ වාහනත් ටොයෝටා ප්‍රියස් වගේ ෆුල් හයිබ්‍රිඩ් වාහනත් අතර වෙනස බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක්. අපි ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් විදියට කිව්වොත් මේ වගේ මිල්ඩ් හයිබ්‍රිඩ් වාහනවලට ප්‍රියස් වගේ ෆුල් හයිබ්‍රිඩ් වාහන වගේ පෙට්‍රල් එන්ජින් එක ස්ටාර්ට් නොකර විදුලියෙන් විතරක් ගමන් කරන්න බෑ. මිල්ඩ් හයිබ්‍රිඩ් වාහනවලට පුළුවන් පෙට්‍රල් එන්ජින් එක වැඩ කරන අතරතුර විදුලි මෝටරය මගින් එන්ජින් එකේ බලය වැඩි කරන්න සහයෝගයක් දෙන්න විතරයි. මේ වැගන්ආර් එකේ මිල්ඩ් හයිබ්‍රිඩ් සිස්ටම් එකේ තාක්ෂණය ගැන අපි දැන් කතා කරමු. මුලින්ම අයිඩල් ස්ටොපින් ෆන්ක්ෂන් එක ගැන කතා කළොත් මේක ට්‍රැෆික් එකේ වගේ වාහන එකතර නැවතිලා තියෙන වෙලාවක ඉන්ධන ඉතුරු කරන්න එන්ජින් එක ඔටෝ ඕෆ් කරන තාක්ෂණයක්. නමුත් මේකේ විශේෂත්වය වන්නේ වාහනේ නවත්වන්න බ්‍රේක් කරන් එනකොට වාහනේ වේගය පැයට කිලෝමීටර 13කට වඩා අඩු වුණ ගමන් එන්ජින් එකේ ඉන්ධන සපයීම නවත්වනවා. නැවතුණාට පස්සේ එන්ජින් එක ඕෆ් වෙන තාක්ෂණයට වඩා මේ ක්‍රමයෙන් ඉන්ධන ඉතිරිය වැඩි. නමුත් අවශ්‍ය නම් මේ එන්ජින් ඔටෝ ස්ටොප් ෆීචර් එක ඕෆ් කරන්නත් පුළුවන්.
මීට අමතරව බ්‍රේක් කරන අවස්ථාවලදී හානි වෙන ශක්තිය විදුලිය බවට හරවලා වාහන ඉදිරිපස ලෙඩ් ඇසිඩ් බැටරියත් ලිතියම් අයන් හයිබ්‍රිඩ් බැටරියත් චාර්ජ් කරන එනේ චාර්ජ් කියන සිස්ටම් එකකුත් තියෙනවා. මේ බැටරි විදුලිය එක ආකාරයකට වාහනේ තියෙන විදුලි උපාංග එන්ජිමට බරක් නැතුව ක්‍රියා කරවන්න උපයෝගී කරගන්නවා. තවත් ආකාරයකට SNA charge නමින් NA charge තාක්ෂණය තව ඉදිරියට ගෙහින් වාහනේ වේගය වැඩි කරන්න එන්ජිමට සහාය ලබා දෙන විදුලි මෝටරේ ක්‍රියාත්මක කරන්න ශක්තිය ලබා දෙනවා. මේ සිස්ටම් එක මූලිකව සාමාන්‍ය 660 එන්ජිමට සම්බන්ධ වුණ ISG එහෙම නැතිනම් integrated starter generator එකකුත් ඉදිරිපස සීට් එකකට සවි කරලා තියෙන කුඩා hybrid battery එකනොත් සමන්විතයි. මේ ISG unit එක starter motor එකක් සාමාන්‍ය බැටරිය චාර්ජ් කරන ඕල්ටර්නේටර් එකක් වගේම හයිබ්‍රිඩ් බැටරිය චාර්ජ් කරන්නත් එන්ජින් එකට බලය සපයන ඉලෙක්ට්‍රික් මෝටර එකක් විදිහටත් කාර්යයන් රැසක් ඉටු කරනවා. මේ බහුකාර්ය ISG යුනිට් එක තමයි මේ හයිබ්‍රිඩ් තාක්ෂණයේ තියෙන ප්‍රධානම විශේෂාංගය. අපි මේ හයිබ්‍රිඩ් සිස්ටම් එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා බලමු. වාහනය ස්ටාර්ට් වෙනකොට ISG යුනිට් එක ස්ටාර්ටර් මෝටර එකක් විදිහට වැඩ කරලා සාමාන්‍ය බැටරිය බලයෙන් එන්ජින් එක ස්ටාර්ට් කරනවා. වාහනේ වේගය වැඩි කරන්න වැඩියෙන් ඇක්සලරේට් කරනකොට ලිතියම් අයන් හයිබ්‍රිඩ් බැටරියකින් බලය අරන් ISG යුනිට් එක මෝටර එකක් විදියට වේගය වැඩි කරන්න එන්ජින් එකට සපෝට් කරනවා. සාමාන්‍ය විදියට ගමන් කරනකොට එන්ජින් එකට බරක් නැතුව බැටරි වල ගබඩා වෙලා තියෙන ශක්තියෙන් වාහනේ විදුලි උපකරණ ක්‍රියාත්මක වෙනවා. වේගය අඩු කරන්න බ්‍රේක් කළොත් ISG යුනිට් එක රීජෙනරේටිව් බ්‍රේකින් සිස්ටම් එකක් විදියට ක්‍රියා කරලා ඒ ශක්තියෙන් සාමාන්‍ය බැටරියත් හයිබ්‍රිඩ් බැටරියත් දෙකම චාර්ජ් කරනවා. මෙහෙම බ්‍රේක් කරලා වේගය 5 කිලෝමීටර 13කට වඩා අඩු වෙනකොට එන්ජින් එක නවත්තන්න ඉන්ධන සැපයම කපා හරිනවා. බ්‍රේක් එක අතෑරියොත්, ඇක්සලරේටර් එක පෑගුවොත් හෝ ස්ටීරින් වීල් එක කැරගුවොත් තමයි නැවත එන්ජින් එක ස්ටාර්ට් වෙන්නේ. මේ නිසා ට්‍රැෆික් එකේ ඉන්නකොට ස්ටීරින් වීල් එක නිකරුණේ කරකවනක ඉන්ධන වැඩිමින් පරිභෝජනයට හේතු වෙනවා. එන්ජින් එක නැවතුණාට පස්සේ සියලු විදුලි උපකරණ වැඩ කරන්නේ බැටරි වල තැම්පත් වෙලා තියෙන බලයෙන්. හයිබ්‍රිඩ් සිස්ටම් එකේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු ඇතුලේ මීටර් පැනල් එකේ දැర్శණය වෙනවා. මීටර් පැනල් එකේ වටේ තියෙන ලයිට් සාමාන්‍ය අවස්ථාවෙදී නිල් පාටයි. ඉන්ධන ඉතුරු කරන ඉකෝ ඩ්‍රයිව් නම් කොළ පාට වෙනවා. ඒ වගේම බ්‍රේක් කරනකොට රීජෙනරේටිව් බ්‍රේකින් සිස්ටම් එකෙන් බැටරිය චාර්ජ් කරනවා නම් මේ ලයිට් සුදු පාට වෙනවා. ඊට අමතරව දකුණු පැත්තේ තියෙන LCD ඩිස්ප්ලේ එකෙන් මේ අවස්ථාවේ බැටරිය එක චාර්ජ් වෙනවද නැතිනම් බැටරිය එක එන්ජින් එකට බලය දෙනවද එන්ජින් එක ස්ටොප් වෙලාද වගේ තොරතුරු දැක්වෙනවා. ඩිස්ප්ලේ එක යට ජපන් භාෂාවෙන් තරත් කරුණු බොහොමයක් දක්වනවා. බොහෝ දෙනෙක් අහනවා මේ මොනවද කියලා. අපි ඩිස්ප්ලේ ස්ක්‍රීන්ස් ගැන කතා කරමු. මේ පෙන්වන්නේ වාහනේ සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය. මේ පෙන්වන්නේ ටැංකියේ තියෙන ඉන්ධන වලින් තව කොච්චර දුරක් යන්න පුළුවන්ද කියලා. මේ පෙන්වන්නේ ට්‍රැෆික් වගේ අවස්ථාවල එන්ජින් ස්ටොප් සිස්ටම් එකෙන් එන්ජින් එක ඕෆ් කරලා තිබ්බ මුළු කාලය. මේ පෙන්වන්නේ එහෙම එන්ජින් එක ස්ටොප් කරපු නිසා ඉතුරු කරගන්න පුළුවන් වුණ ඉන්ධන ප්‍රමාණය. ඔබ කොච්චර ඉන්ධන පිරිමසන විදිහට ධාවනය කළාද කියලා ඉකෝ ස්කෝර් එකකුත් දෙනවා. ලකුණු 100 තමයි උපරිම ඉන්ධන කාර්යක්ෂමතාවය. මේක යගේ වැඩිවීම හෝ අඩුවීම අනුව ඔබ කොච්චර ඉන්ධන පිරිමසන විදිහට ධාවනය කරලා තියෙනවද කියලා අදහසක් ගන්න පුළුවන්. මේ වාහනයට ක්ලයිමේට් කන්ට්‍රෝල් එයාර් කන්ඩිෂනින් සිස්ටම් එකක් ලැබෙන්නේ. මේකේ තියෙන විශේෂත්වය වන්නේ හයිබ්‍රිඩ් සිස්ටම් එක මගින් ට්‍රැෆික් එකේදී වගේ වාහනයේ එන්ජින් එක ස්ටොප් කරපු අවස්ථාවක වුණත් සිසිල් වාතය ලබා දෙන්න යොදලා තියෙන ඉකෝ කූල් කියන තාක්ෂණය. එන්ජින් එකෙන් AC කම්ප්‍රෙසර් එක වැඩ කරන අවස්ථාවේදී සිස්ටම් එක ඇතුළේ තියෙන සීතල උරා ගන්න ද්‍රව්‍යයක් සීතල වෙලා මිදෙනවා. එන්ජින් එක නැවතිලා AC කම්ප්‍රෙසර් එක නැවතුණු අවස්ථාවේදී මේ මිදුණු ද්‍රව්‍ය හරහා වාතය ගිහින් ඒ වාතය සීතල වෙලා නැවත කැබින් එකට ලැබෙනවා. මේ විදිහට ඉන්ධන ඉතුරු කරමින් යම් වේලාවක් එන්ජින් එක ඕෆ් අවස්ථාවේ වුණත් කැබින් එක කූල් කරන්න පුළුවන්. AC එකේ සිලෙක්ට් කරලා තියෙන උෂ්ණත්වයට වඩා කැබින් එකේ උෂ්ණත්වය වැඩි වුණොත් එන්ජින් එක නැවත ස්ටාර්ට් වෙනවා. මේ සිස්ටම් එකේ නෝමල්, ඉකෝ, කොම්ෆෝර්ට් කියලා ඔප්ෂන්ස් තුනක් තියෙනවා. ඉකෝ මෝඩ් එකේදී ඉන්ධන ඉතිරියට වැඩි ප්‍රමුඛතාවයක් ලබා දෙනවා. ඒ වගේම කොම්ෆෝර්ට් මෝඩ් එකේදී ඉන්ධන ඉතිරියට වඩා ඇතුළත කූල් කරන්න වැඩි ප්‍රමුඛතාවයක් දෙනවා. මේ වාහනේ සේෆ්ටි එක බැලුවොත් එයාර් බෑග්ස් දෙකක් තියෙනවා. ABS with EBD Hill Hold Control සහ අවශ්‍ය නම් ඕෆ් කරන්න පුළුවන් ESP Stability Control System එකකුත් තියෙනවා. අනතුරකදී ඇතුළත මගින් ආරක්ෂා කරන්න TECT කියන බොඩි ඩිසයින් එකට මේ වාහනේ නිපදවලා තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න පුළුවන් රේඩාර් බ්‍රේක් සිස්ටම් එකක් තියෙනවා. මේ සිස්ටම් එකෙන් වාහනය 5 කිලෝමීටර 5ක් සහ 30ක් අතර ගමන් කරනකොට වෙන වාහනයක් හෝ බාධකයක් ඉදිරියට આવොත් වාහනය ඔටෝමැටික් බ්‍රේක් කරනවා. මේ සිස්ටම් එක පාර යන මිනිස්සු මෝටර් සයිකල් වගේ වාහන වලට වඩා ප්‍රමාණයෙන් කුඩා දේවල් වලටත් 5 කිලෝමීටර 30කට වඩා වැඩි වේගෙන් ගමන් කරද්දිත් සම්පූර්ණයෙන්ම හරියට ක්‍රියාත්මක වෙන්නේ නම් නැහැ. මීට අමතරව වේගයෙන් ගිහින් එකවර බ්‍රේක් ගහුවොත් පිටිපස වාහනයට අනතුරු අඟවන්න හසාඩ් ලයිට්ස් ඔටෝ ඔන් වෙනවා.
කුඩා ඉඩකදී වැරදිලා එකවර එක්ස්ප්‍රේට් කරොත් අනතුරු වළක්වන්න ඇක්සලරේෂන් එක අඩු කරනවා වගේ තවත් ආරක්ෂක උපක්‍රම බොහොමයක් මේ වාහනේ තියෙනවා. හොඳ ජේන් කැප් සේෆ්ටි රේටින්ග් එකකුත් තියෙනවා. පුෂ් ස්ටාර්ට් පහසුකම ලැබෙනවා. සාමාන්‍ය නවීන ජපන් වාහනයක වගේ පවර් මිරර්, පවර් ෂටර්, සෙන්ටර් ලොකින්, සිකියුරිටි සිස්ටම් වගේ හැම පහසුකම්ක්ම තියෙනවා. ඊට අමතරව ග්‍රේඩ් එක අනුව ෆ්‍රන්ට් සීට් හීටර්ස්, රිවර්ස් කැමරා, හෙඩ්ලයිට් ඇජස්ටර්ස්, HDMI වගේ පහසුකම් තියෙන ෆැක්ටරි ෆිටඩ් එන්ටර්ටේන්මන්ට් සිස්ටම් එකක් වගේ පහසුකම් රසක් දකින්න පුළුවන්. අපි මෙච්චර වෙලා කතා කරපු හැම දෙයක්ම වැගනාර්, FZ, Stingray, J-Style වගේ ඔක්කොම මොඩල්ස් වලට පොදුයි. මේ මොඩල්ස් වල ඉන්ටීරිය එක වෙනස් වෙන්නේ ප්ලාස්ටික් පාට් වල, සීට් කවර්ස් වල, පාට ඩිසයින් එක වගේ දේවල් වලින්. J-Style එකේ මේ දේවල් එක්කම J-Style බ්‍රෑන්ඩින් කරපු කාපට්, සීට් කවර් සහ J-Style බ්‍රෑන්ඩ් කරපු රිමෝට් කී එකකුත් ලැබෙනවා. ගොඩක් හයිබ්‍රිඩ් වාහන වල වගේ මේ වාහනේත් ස්පෙයා වීල් එක වෙනුවට ලැබෙන්නේ ටයර් රිපෙයා කිට් එකක්. මේ තියෙන්නේ මේ වාහනේ R06A කියන 660cc 3 සිලින්ඩර් VVT එන්ජින් එක. මේ එන්ජින් එකම Suzuki Everyvan, Japan Alto Car වගේ වාහන බොහොමයක සුළු වෙනස්කම් එක පාවිච්චි වෙනවා. මේ එන්ජින් එකටම ISD යුනිට් එකක් සම්බන්ධ කිරීමෙන් තමයි මේ වාහනේ හයිබ්‍රිඩ් වාහනයක් බවට පත් වෙන්නේ. මේ එන්ජින් එකේම ටර්බෝ හයිබ්‍රිඩ් මොඩල් එකකුත් එනවා. නමුත් ලංකාවේ බහලෝ දකින්න ලැබෙන්නේ අපි දකින මේ සාමාන්‍ය මොඩල් එක. මේ එන්ජින් එකට කිලෝවොට් 38ක බලයක් එක්ක නිව්ටන් මීටර 63ක ටෝක් එකක් තියෙනවා. මේකට සම්බන්ධ කරලා තියෙන ISD යුනිට් එක එහෙම නැත්නම් හයිබ්‍රිඩ් මෝටර එකෙන් කිලෝවොට් 1.6ක් වගේ කුඩා බලයක් ලැබුණත් නිව්ටන් මීටර 40ක් වගේ ලොකු ටෝක් එකක් ලැබෙනවා. මේ ටෝක් එකෙන් තමයි අවශ්‍ය වෙලාවට ඇක්සලරේෂන් එක ලබා ගන්නෙ. මේ තියෙන බ්‍රේක් වෙල් රිසර්වය එක .3 බ්‍රේක් වෙල් තමයි පාවිච්චි කරන්න ඕන. මේ තියෙන එන්ජින් ඔයිල් දාන කැප් එක. මේ තියෙන එන්ජින් ඔයිල් ලෙවල් එක බලන ස්ටික් එක. SA0W20 එන්ජින් ඔයිල් ලීටර 2.4 සිට 2.6ක් අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. සෑම කිලෝමීටර 5000කට පාරක් එන්ජින් ඔයිල් මාරු කරන්න පුළුවන් නම් හොඳයි. මේ තියෙන්නේ එයා ෆිල්ටර් එක. CVT ට්‍රාන්ස්මිෂන් එකට CVT ට්‍රාන්ස්මිෂන් ඔයිල් ලීටර 5.7ක් පමණ අවශ්‍ය වෙනවා. මේ තියෙන්නේ රේඩියේටර් කූලන්ට් රිසර්වය එක. රේඩියේටර් කූලන්ට් ලීටර 3.2ක් පමණ අවශ්‍ය වෙනවා. අපි දැන් ඉන්දියන් වැගනාරකේ ඉන්ටීරිය එක බලමු. ජපන් වාහනය තරම් අලංකාර ඉලෙක්ට්‍රොනික උපාංග ගොඩක් තියෙන ඉන්ටීරිය එකක් නම් නෙමෙයි. නමුත් හොඳ ලුක් එකක් තියෙනවා. ඒ වගේම මැනුවල් එයාර් කන්ඩිෂනින් සිස්ටම් එකක්, CD MP3 රේඩියෝ එකක්, 12 වෝල්ට් පවර් අවුට්ලට් එකක් වගේ අත්‍යවශ්‍ය දේවල් හැම දෙයක්ම වගේ මේ වාහනේ තියෙනවා. මීට අමතරව දොරවල් හතරටම පවර් ෂටර්ස්, පවර් මිරර්ස්, රිමෝට් සෙන්ටර් ලොක් එක්ක ඇඩ්ජස්ටබල් ස්ටීරින් වීල් එකකුත් ලැබෙනවා. මේ වාහනේ සේෆ්ටි අතින් සාමාන්‍ය ඉන්දියන් වාහනවලට වඩා ඉදිරියෙන් ඉන්නවා. එයාබෑග් සහ ABS පහසුකම් දෙකම ලැබෙනවා. ජපන් වැගනාරකට වඩා ඇතුළත තරමක් වැඩි ඉඩකඩක් තියෙනවා. ජපන් එක වගේම සීට් පහසුයි. කැබින් එක ඇතුලේ කප් හෝල්ඩර්ස්, බඩු දාන්න පුළුවන් කම්පාර්ට්මන්ට් බොක්සස් ගොඩක් තියෙනවා. ජපන් එක වගේ ගියලිව එක ඩෑෂ්බෝඩ් එකට අරන් ඉදිරිපස සීට් සම්බන්ධ කරලා ඉදිරිපස මගින්ට ලොකු ඉඩක් අරගෙන නම් නැහැ. නමුත් ඉදිරිපසත් සෑහෙන තරම් ඉඩක් තියෙනවා. පිටිපස්සෙත් හොඳ ඉඩකඩක් තියෙනවා. ඒ වගේම පිටිපස්සේ සීට්ස් නවලා ලොකු ලගේජ් ස්පේස් එකක් ලබා ගන්නත් පුළුවන්. මේ වාහනේට ජපන් එක වගේ රෙපයා කිට් එකක් විතරක් නැතුව ෆුල් සයිස් ස්පෙයා වීල් එකක් එක්ක ජැක් එකකුත් ලැබෙනවා. මේ වාහනේ තියෙන්නේ 998cc 3 සිලින්ඩර් Suzuki K-series එන්ජින් එකක්. කිලෝවොට් 50ක් පමණ බලයක් නිපදවන. .3 බ්‍රේක් ඔයිල් තමයි පාවිච්චි කරන්න ඕනේ. මේ තියෙන්නේ එන්ජින් ඔයිල් කැප් එක. SA5W30 එන්ජින් ඔයිල් ලීටර 3ක් පමණ අවශ්‍ය වෙනවා. සෑම කිලෝමීටර 5000කට වරක් මාරු කරන්න ඕනේ. මේ තියෙන්නේ එයා ෆිල්ටර් එක. මේ තියෙන්නේ කූලන්ට් රිසර්වය එක. කූලන්ට් ලීටර 4.5ක් පමණ අවශ්‍ය වෙනවා. මැනුවල් ගියබොක්ස් එකට 75W80 මැනුවල් ට්‍රාන්ස්මිෂන් ඔයිල් පාවිච්චි කරන්න ඕන. සාරාංශයක් විදියට ගත්තොත් ඉන්දියන් වැගන්නාර එකේ වැඩි එන්ජින් ධාරිතාව සහ මැනුවල් ගියබොක්ස් එක නිසා වාහන ඕවර්ටේක් කරන්න, බරදාල කඳවඳින්න වගේ අවස්ථාවල ජපන් හයිබ්‍රිඩ් වැගන්නාරකට වඩා ලොකු පහසුවක් තියෙනවා. හයිබ්‍රිඩ් වැගන්නාර එකේ S mode එකේ ඇක්සලරේට් කරත් CVT ගියබොක්ස් එක සහ කුඩා එන්ජිම නිසා එතරම්ම පිකප් එකක් ලැබෙන්නේ නැහැ. විදුලි මෝටරකින් සහායක් ලැබෙනවා. නමුත් ඒක මුළු RPM රේන්ජ් එකේම වැඩි බලයක් සපයන ලොකු එන්ජින් එකකටත් මැනුවල් ගියබොක්ස් එකටත් සමාන කරන්න බෑ. නමුත් ට්‍රැෆික් එකේ වගේ ධාවනයේදී හයිබ්‍රිඩ් වැගන්නාර එකේ CVT ගිය සිස්ටම් එක ලොකු පහසුවක්. ඒ වගේම හයිබ්‍රිඩ් සිස්ටම් එක නිසා ලොකු ඉන්ධන ඉතුරුවකුත් වෙනවා. අපි ඉස්සෙල්ලා කතා කළා වගේ ඉන්දියන් වාහනේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක වැඩි. ඒ නිසා රළු මාර්ගවලට වඩාත් සුදුසුයි. ඇතුළත නිමාව සහ ඔප්ෂන් අතින් ජපන් වැගන්නාර එක ඉදිරියෙන් ඉන්නවා. මගින්ගේ සේෆ්ටි එක අතින් ජපන් වැගන්නාර එක ඉන්දියන් එකට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නේ. පිටත බොඩි ඩිසයින් එක, ඇලෝ වීල්, ලයිට්ස් වගේ දේවල් ගත්තොත් ජපන් වැගන්නාර එක ඉදිරියෙන් ඉන්නවා.
ජපන් වැගනාර් හයිබිට් සිිටම එක පිටපලාතක වගේ රැපයා කරගන්න තාක්ෂණක දැනුම උපකාරණ තියෙන ගරාජ් වගේම අමතර කොටසුත් ගොඩක් අඩුයි. නමුත් ඉන්දියන් වැගනාරගේ සාමාන්‍ය එන්ජිම නිසා රැපයාල් කරන්න විශේෂ තාක්ෂණ දැනුමක් සහ උපකරණ අවශ්‍ය වෙන්නේ නැහැ. ජපන් වැගනාරගේ ලයිට්ස් දොරවල් වගේ බොඩි පාට් තවමත් ඉතාමත් මිල අධිකයි. එනිසා ඉන්සුරන්ස් කම්පැනිත් ජපන් වැගනාරයක් ඉන්ෂුව කරන්න වැඩි ගාණක් ගන්නවා. ඉන්දියන් වාහනේ මේ තත්ත්වය බොහොම අඩුයි. හයිබ්‍රිඩ් උනත් ජපන් වැගනාරකේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ඉන්දියන් එකට වඩා වැඩි. ඉන්දියන් වැගනාරගේ ඇතුළත බඩු දාගෙන යන්න ඉඩකඩක් ටිකක් වැඩි. ඒ වගේම සිම්පල් ඉන්ටීරිය ෆිනිෂ් එක නිසා බඩු දැම්මට වාහනයට වෙන අලාභ හානියත් අඩුයි. ඉන්දියන් වැගනාරකට සාමාන්‍යයෙන් ලීටරයට කිලෝමීටර 15ක වගේ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා. නමුත් ජපන් හයිබ්‍රිඩ් වැගනාරක ධාවනය කරන විදිය මත ලීටරයට කිලෝමීටර 20ක් 30ක් අතර ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා. බොහෝ දෙනා මේ ජපන් හයිබ්‍රිඩ් වැගන්නාරක කියන තරම් පෙට්‍රල් කරන්නේ නැහැ කියලා කියනවා. ඒ අය තමන්ගේ වාහනේ ටයර් ප්‍රෙෂර් එක හරිද කියලා බලන්න. රීම් සයිස් එක 14 ඉන්න සාමාන්‍ය එෆිසිට් සහ ස්ට්‍රින්ග් රේ වලට PSI 40.6 කුත් රීම් සයිස් එක 15 වෙන මොඩල් එකට PSI 34.8 කුත් ගහන්න ඕන. ගොඩක් ටයර් කඩවල අය පුරුද්දට වගේ හැම වාහනෙදම 30ක් තමයි හුලං ගහන්නේ. අඩු ටයර් ප්‍රෙෂර් එකකින් ධාවනය කිරීම ඉන්ධන කාර්යක්ෂමතාවය අඩු වීමට කෙලින්ම බලපානවා. ඔබ රළු මන්මාවක් තියෙන දුරපළාත්වල වැඩිපුර ගමන් කරනවා නම් වේගයෙන් යන්න ගමනේදී වාහන පහසුවෙන් ඕවර්ටේක් කරන්න අවශ්‍ය නම් වැඩිපුර බඩු බාහිරාදිය පටවාගෙන යනවා නම් ඉන්දියන් වැගන්නාරක හොඳ තේරීමක්. ඔබ දිනපතා ට්‍රැෆික් එකේ ගමන් කරනවා නම් CVT ගියබොක්ස් එක පහසුව, හයිබ්‍රිඩ් ඉන්ධන ඉතිරිය, අලුත් වාහනවල තියෙන උපාංග සහ පහසුකම් ඔබට අවශ්‍ය නම් ජපන් වැගන්නාරක ඔබට වඩාත් ගැලපෙනවා. අද අපි වැගන්නාර ගැන කතා කරා. මේ රිවියු එක වාහනයක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙකුටත් දැනට වැගන්නාරකක් තියෙන කෙනෙකුටත් උදව්වක් වෙයි කියලා හිතනවා. එලකිරි එකේ වැගනාර් ත්‍රෙඩ් එකේ ප්‍රශ්න අහපු එකතු වුණ හැමෝටම බොහොම ස්තුතියි. අපේ elekiri.com එකේ ඔටෝමොබයිල් ෆෝරම් එකට එන්න ඕගලන්ට auto.elekiri.com කියන ලින්ක් එක හරහා කෙලින්ම ඔටෝමොබයිල් ෆෝරම් එකට එන්න පුළුවන්. ඕගලන්ට තියෙන වාහන, මෝටර්සයිකල් ආදිය ගැන තියෙන ප්‍රශ්න එතන සාකච්ඡා කරන්න පුළුවන්. එහෙනම් තවත් දවසක හමු වෙන අදාසින් ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.